විශේෂ චිත්‍ර ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධියටපත් ඩේවිඩ් පේන්ටර් වර්ෂ 1900 දී උතුරු ඉන්දියාවේ ඇල්මෝරාහිදී ඉංග්‍රීසි ජාතික මිෂනාරියෙකුට සිංහල මාවකට දා උපත ලැබී ඔහු එංගලන්තයේ රොයල් ඇකඩමියේ චිත්‍රකලාව පිළිබඳ අධ්‍යාපනය ලබා ඇත. යුරෝපීය ශාස්ත්‍රාලීය චිත්‍රකලාවේ ස්වභාවිකවාදී චිත්‍රකලා ආභාෂයේ සහිතව ඔහුටම ආවේණික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගෙන ඇත. ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වන මොහු ලංකා කලා සංගමයට අයත් අධ්‍යතන යුගයේ චිත්‍ර ශිල්පියෙකු වේ. ඩේවිඩ් පේන්ටර්ගේ නිර්මාණ සඳහා වස්තුවිෂය වූ තේමා පහකින් දැක්වේ. ප්‍රතිරූප, භූමි දර්ශන, මානව රූප සම්පින්දන, චිත්ත දේවමැදිරිය බෙද සිතුවම්. ඩේවිඩ් පේන්ටර් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ ශෛලිය හා චිත්‍ර මූලිකාංග සංරචන කිරීමේ ලක්ෂණ. ජීව ගුණය හා කායික සුන්දරත්වය මැනවින් පිළිබිඹුවන් ලෙස මානව රූප චිත්‍රණය කිරීම. චිත්‍රයේ ගැඹුර හා පර්යාවලෝකන ලක්ෂණ නිරූපණය. මිනිස් ඉරියව් ලාලිත්‍යයෙන් හා හැඟීම් ප්‍රකාශනයෙන් යුතුවීම. ත්‍රිමාණ ලක්ෂණ සහිතව දීප්තිමත් වරමාලාවක් භාවිතා කිරීම. ක්‍රිස්තියානි තේමා නිරූපණය කිරීමේදී යුරෝපීය සංස්කෘතිය හා භූතලය වෙනුවට ශ්‍රී ලාංකීය සමාජ පසුබිමක චිත්‍රණය කර තිබීම. දැන් අපි කතා කරන්නේ ජයග්‍රාහී ලෙස ජෙරුසලමට ඇතුළු වීම කියන චිත්‍රය ගැන. ජාතික කලාභවනයේ නිත්‍ය ප්‍රදර්ශනයේ තබා ඇති මෙම සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් කරවන ලද නිර්මාණයකි. චිත්‍රයේ දක්වන මානව රූප ඉරියව්, කායික සුන්දරත්වය දක්වන ලාලිත්‍යයෙන් යුතුව චිත්‍රණය කර ඇති අතර ඒවා හැඟීම් ප්‍රකාශනයෙන් යුතුව නිරූපණය කෙරේ. තලය මත රූප සංරචනය කිරීමේදී පෙරබිම, මැදබිම හා පසුබිම මත රූප පිහිටවෙමින් චිත්‍රයේ ගැඹුර හා පර්යාවලෝකන ලක්ෂණ නිරූපණය කර ඇත. විමාන ලක්ෂණ සහිත වඩාත් රෝස පැහැයටු දීප්තිමත් වර්ණ මාලාවක් භාවිතා කර ඇත. චිත්‍රයේ පසුබිම සඳහා දක්වා ඇත්තේ ජෙරුසලම කාන්තාරයේ වෙනුවට ලාංකීය වියලි කලාපයේ අද සහිත භූ පරිසරය. ඊළඟ චිත්‍රය තමයි යහපත් සමරිතානුවය. මෙම සිතුවම් මහනුවර චිත්ත දේව මැදුරේ දැකිය හැකි සිතුවමකි. මින් නිරූපණය වන්නේ ජේසුස් වහන්සේ දේශනා කරන ලද උපමා කතාවක අවස්ථාවක්. එනම් යහපත් සමරිතානුවරයා පහර දීමකට ලක්වී තුවාල් ලැබූ පුද්ගලයෙකු හද පිහිටවන ආකාරය. ජේසුස් වහන්සේගේ කතා පුවත් සහිත මහනුවර චිත්ත දේව මැදුරේ බිතු සිතුවම් වල සුවිශේෂත්වය වන්නේ යුරෝපීය සංස්කෘතිය හා භූතලයේ වෙනුවට ශ්‍රී ලාංකීය සමාජ පසුබිම නිරූපණය කර තිබීම. ශ්‍රී ලාංකීය මිනිස් රූප ඇඳුම් පැළඳුම් හා පරිසර ස්වභාවය මෙම චිත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණයෝයි. යුරෝපීය ශාස්ත්‍රාලීය චිත්‍රකලාවේ සංරචන සිද්ධාන්ත ලක්ෂණ වන ගැඹුරු නිරූපණය කරන පර්යාවලෝකන ලක්ෂණ හා ත්‍රිමාණ ලක්ෂණ භාවිතය මෙම නිර්මාණවල දැකිය හැකිය. හරි, අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ඕලෙවල්වල තියෙන එක වැදගත් මාතෘකාවක් වන ඩේවිඩ් පේන්ටර් චිත්‍ර ශිල්පියා ගැන. මේ මං කියපු මේ වාක්‍ය ටික ඔක්කොගේම තියෙන්නේ සිලබස් එකේ තියෙන අපිට විභාගෙට එන අත්‍යවශ්‍යම වාක්‍ය ටික. මේ ටික නෝට් එකක් විදියට ලියාගෙන ඕගොල්ලෝ පාඩම් කරගත්තොත් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නට එන උත්තර සියල්ලටම ලියා ගන්න පුළුවන්. මේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉඳියොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ කෙටි ප්‍රශ්න පත්‍රයේ උත්තර 40ම ලියා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඊළඟට අපි තවත් වීඩියෝ එකක් හමු වෙමු.